ගර්ෂණ බලය විචලනය ගත්තොත් මෙතෙන්දි ගර්ෂණ බලය සීමාකාරී මොහොතට එනකන් සයින්ට සමානුපාතික වෙනස් වෙනවා. සීමාකාරී මොහොත පැනනට පස්සේ සීමාකාරී මොහොතෙන් වෙන මේ මොහොතේ සීමාකාරී මොහොත පැනනට පස්සේ ගතික ඝර්ෂණය වෙනස් වෙන්නේ කොහොසේ? දැන් කතා කරන්නේ පොළොවට සාපේක්ෂව තලයේ ත්වරණය වන විට ඝර්ෂණ බලය ඇති වීම. සමහර ළමයි හිතන්නේ මේ වෙලාවේ ස්කන්ධය හා ලෝරි තත්ත්ව අතර ඇතිවෙන ගති ඝර්ෂණයක් කියලා. ගති ඝර්ෂණයක් ඇති වෙන්නේ දරුවල් කුෂ්ණ අතර සාපේක්ෂ චලිතයක් ඇති වෙනවා. මේ වෙලාවේ ඇති වෙන්නේ මෙන්න මේ සීමාවේ ඝර්ෂණ බලය. හරි දැන් අපි බලමු ස්කන්ධයක් මත තව ස්කන්ධයක් තියලා අපි ඉහළ ස්කන්ධය මත බාහිරින් බලය උදාර අදගෙන යන්න පුළුවන් දෙයක් කියලා. දැන් අපි බලමු මේ ඝර්ෂණයට යන්න පුළුවන් උපරිමය කීයද? මෙතන අභිලම් ප්‍රතික්‍රියාව කියන්නේ 5g ඝර්ෂණ සංගුණකයේ 0.3යි වැඩි කිරීම 5g කියන්නේ නිව්ටන් 15යි. සීමාකාරයේ ඝර්ෂණ බලයට යන්න පුළුවන් උපරිමය නිව්ටන් 15යි.